ස්වාමින්වහන්ස අවසරයි. එහෙමයි. ස්වාමින්වහන්ස කිව්ව විදිහට මම අර මේ දැඩිව මේ හුස්ම ගන්න එක කෙරෙහි හිත යොමු කරනවා කියලා අර මං කලින් කරපු විදිහට නැතුව දෙපාරක් විතර මේ කියන්නේ සහැල්ලුවෙන් අරගෙන හිත යනවා නම් යන්න දීලා නැවත අර හිමින් ආපහු හුස්ම ගැනීම පැත්තට යොමු කළා. ඒ විදිහට කරන්න පටන් ගත්තා මං හිතන්නේ ඒක ගොඩක් හොඳයි කියලා මට හිතුණා. මම ස්වාමින්වහන්සේ කිව්ව මයින්ඩ්ෆුල්නස් ඉන් ප්ලේන් ඉංග්ලිෂ් පොත ගෙනගෙන ඒක කියවන්න පටන් ගත්තා. ඒකත් ගොඩක් වටින පොතක්. ඒක ගොඩක් හොඳයි. එතකොට නෝනා, ඔබතුමිය කියන්නේ ඊට කලින් අර භාවනාව තුළ දැකපු දේවල් වලට වඩා, තේරිච්ච දේවල් වලට වඩා මේ 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 පාර කරපු පහුගිය සතිය කළපු භාවනාව තුළ යම් කිසි විදිහක වර්ධනයක් තිබුණා කියන එකයි. එහෙමද? එහෙමයි ස්වාමින්වහන්ස. අර මං කලින් කියපු විදිහට කලින් කරේ මම හිත දැඩිව තියාගෙන ඒක මටත් මේ ටිකක් පීඩනයක්. හුස්ම ගන්න එකට මේ යොමු කරන්න හදනවා ඒක එන්නෙම නැහැ. ඒ වගේ තමයි. ඉතින් මටත් එපා වෙලා මම නවත්තනවා. එහෙම තමයි කරගෙන ආවේ. දැන් මම එහෙම අර එහෙම මේ විදිහට කරනවා, මේ මෙච්චර වෙලාවක් කරනවා කියලා එහෙම බලාපොරොත්තුවක් ලොකුට තියාගන්න නැතුව, කියන්නේ හිත යනවා නම් ගියාවේ ඒ වගේ කියලා ඒක අර යන හැටි බලාගෙන ඉන්න වගේ හැදුවා මේකයි වෙන්නේ කියලා. එහෙම දැන් අර හිත එළියට යනකොට ඊට කලින් ඔබතුමේ මා ඇතින් කිව්වා අපි හාමුදුරනේ මට ටිකක් අමනාපයක් වගේ එනවා, අපි හිතමු තරහ එනවා කියලා, තරහ එනවා වගේ කියලා. නොනත් දැන් ඒක හිත එළියට යනකොට, අපි කරන භාවනාවෙන් එහාට හිත යනකොට ඔබතුමියට ඒ පරණ විදිහ අමනාපයම මතු වුණාද නැද්ද? එහෙම අමනාපයක් මතුවෙන්නේ ස්වාමීන් වහන්ස. කලින් මට ඇත්තටම මාත් එක්කම හරියට තරහ යනවා, මේ මෙච්චර මේක ඇයි මෙහෙම කරන්න බැරි, වීරිය මදි එහෙම කියලා මම මටම බැනලා, ඒ කියන්නේ ගොඩාක් අර කෙලස් මේව කළා තමයි නවතින්නේ. දැන් මම මටත් කියන්නේ මාවත් ෆොගිව් කරගෙන මේ කමක් නැහැ කියලා හිතාගෙන එහෙම තමයි කරේ. මේක පටන් ගැනීමනේ අර මේ ගුණරත්න හාමුදුරන්ගේ පොතේ තියෙනවානේ මේක හිමින් කරන්න එහෙම කියලා. ඒ නිසා එහෙම කියන්නේ එක්ස්පෙක්ටේෂන් එකක් වැඩිය නැතුව වාඩි වෙලා පොඩ්ඩක් වෙලා කරා. එහෙම ඒක හොඳයි. ඔබතුමී බලන්න ඒ විදිහට හිත යන අවස්ථාවන් වලදී, එතකොට දැන් කිව්වා මුලින්ම තිබ්බ එක බලන්න. දැන් බලන්න ඕක තමයි මම කියන්නේ මේක ගැන එහෙම කියන එකේ කොච්චර වටිනාකමක් තියනවද කියලා. මුලින්ම එකේ ඔබතුමී කිව්වා හිත ගියා, අමනාප වුණා. දැන් හිත යනවා, අමනාප නැහැ. එතකොට ඊට කලින් ඕක ඇත්තටම අපි කතා වුණේ නැත්තම්, කතාවට බඳුන්නුනේ නැත්තම් බාගදා හිතන්න පුළුවන් හිත යනවා සහ ඒකට අමනාප වෙනවා කියන එක සාමාන්‍යයි. එහෙමයි. එතකොට දැන් අපි ඉගෙනගෙන තියෙනවා හිත යනවා, ඒකට අමනාප නොවී ඉන්නත් පුළුවන් කියලා. ඒ කියන්නේ උපේක්ෂා සහගතව ඒක විඳ දරා ගන්නත් පුළුවන් කියලා. නෝන ඊළඟ වතාවෙදි බලන්න හිත එහෙම පිට ගියාම ඔබතුමිය උමනාවෙන් භවනා අරමුණට, එහෙම නැත්නම් ශරීරයට, එහෙම නැත්නම් ආනාපාන සතියට අවධානය ගන්නවද, එහෙම නැත්නම් ඒක ස්වභාවිකවම ඔබතුමිය කරා එනවද කියලා. එහෙමයි සත්‍යංශ. ඒත් එක්කම සාමාන්‍ය ජීවිතයේදීත් ඔය කියන ඔය ලබාපු අත්දැකීම ඔබතුමියට ඇප්ලයි වෙන්න පටන් ගනීවි. ඒකට එහෙමම ඇප්ලයි වෙන්න අවසර දෙන්න. ඒ කියන්නේ ඊට කලින් ඔබතුමිය බලාපොරොත්තු වෙන විදිහට සිද්ධ නොවෙනකොට අකමැත්ත, අමනාපය, කියන්නේ නුරුස්සනකම කියමුකෝ, අන්න ඒ වගේ දෙයක් ඔබට අනංගන කියලා කියන්නේ පාලි. අන්න එහෙම දෙයක් එළියට එන්න ඇති ඊට කලින්. පිටම එහෙමයි. නමුත් දැන් ඔබතුමියගේ හිත කතා කරලා කියාවේ නෑ මේකට උපේක්ෂා සහගත වුණා නම්, ඒ කියන්නේ ওই වචනේ නොකියන්න පුළුවන්. නමුත් මේ විදිහටම මම මැදිහත් වෙනවා නම් හොඳයි වගේ අදහසක් ඔබතුමියගේ හිත ඉඟි කරා. අන්න ඒකට අනුගත වෙන්න බලන්න. එහෙම වුණොත් එහෙම සාමාන්‍ය ජීවිතය තුලත් ඔබතුමියට තේරෙවි අර භවනාවේදී හිත ඒ ගිය ඒ දේවල් ටිකම තමයි සාමාන්‍ය ජීවිතයටත් ඇප්ලයි කරගන්න තියෙන්නේ කියලා. අන්න ඒකයි මම අර මුලදීම අර දේශනාවේදී කිව්වේ අනාගතයේ වෙනුවෙන් අපි කරන හොඳම ආයෝජනයක් තමයි ධර්මයේ ඉගෙන ගන්න එක. බොහොම හොඳයි ඒ භවනා අධ්‍යක්ෂම ගැන. පුළුවන් නම් බලන්න සක්මන් කරන්නත්, සක්මන් කරලා දවසකට විනාඩි 5ක් වුණත් කමක් නැහැ. විනාඩියක් කරන්නකෝ මං කියන හන්ද.
චුට්ටක් එහෙට මෙහෙට ඇවිදලා පුළුවන් තරම් හිමීට ඇවිද්දක් කමක් නැහැ. පළවෙනියෙන්ම කකුල වදින්නේ කොහෙද? අන්න එතනට විතරක් අවධානය යොමු කරන්න බලන්න. අනික ඕන තැනකට ඕන තැන පොළවේ වදිනකොට හිත එහි මෙහි යන්න පුළුවන්. ගියාච්චාවයි. ওই වගේමයි. සක්මන් භාවනාව සහ පරයන්කය කියලා කියන්නේ ඉරියව් දෙකක වෙනසක් මිසක වෙන මොකක්වත් නෙවෙයි. හොඳයි. චුට්ටක් බලන්න හිත ඕනම වෙලාවකදී හිත හදාගන්න එහෙම නැත්නම් හිත හදාගන්න ප්‍රතිගතියමකෝ හිතට රැකවරණයක් දෙන විදිහේ තැනක් ඔබතුමියගේ ශරීරයේම ඒ කියන්නේ කකුලේ කොහේ හරි හරි අන්න එහෙම තැනක හදාගන්න පුළුවන් බවක් ඒකේ තේරුම තමයි ඕනම වටපිටාවකදී ඕනම ප්‍රශ්නයක් මැදදී අපේ හිත පොඩ්ඩක් ගැට ගහලා තියන්න එහෙම නැත්නම් පොඩ්ඩක් හිතට විරාමයක් සැනසීමක් නිවීමක් දෙන්න තැනක් අපේ ශරීරය තුල අපිට හදාගන්න පුළුවන් කමක් හම්බ වෙනවා බොහොම සන්තෝෂයි බොහොම හොඳයි භවනා කමටහන් වර්තාවේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ගොඩක් පිං සිද්ධ වෙනවා.